Hello friends, කොහොමද යාළුවනේ? නිලියක් වෙන්න ගමෙන් නගරයට පැනලා ආපු කෙල්ලෙක් කණිකාවන්ගේ රජිනක් උනේ කොහොමද? අද අපි කතා කරන්නේ ඉන්දියාවේ වැඩිම මිලකට අලෙවි වුණු සුරූපි ගණිකාවකගේ සත්‍ය ජීවිත කතාව පාදක වුණු ගංගුබායි කාතියාබඩි චිත්‍රපටිය ගැන. කතාව ආරම්භ වෙන්නේ කාමාතිපුරේ ගණිකා මඩමක ගෑනු කීප දෙනෙක් එකතු වෙලා පොඩි කෙල්ලෙක්ව මේකප් කරන දර්ශනයකින්. මේ ගෑනු ළමයව සල්ලිවලට විකුණන්න තමයි ලෑස්ති වෙන්නේ. එද මේ පුංචි කෙල්ල වෙන්න යන දේ දැනගෙන බය වෙලා හොඳටම අඬනවා. දවස් කීපයක් ගියත් මේ ගෑනු ළමයාගේ විලාපය නම් නතර වුණේ නැහැ. මේ නිසා මඩමේ ගෑනු කෙනෙක් රශ්මි බායි එක්ක මේ කෙල්ලට මොකද කරන්න කියලා කතා වෙනවා. අන්තිමේදී ගෑනු කෙනා කියනවා අපි ගංගුබායිට එන්න කියමු කියලා. ඒත් රශ්මි බායි නම් ඒ අදහසට එච්චර කැමති වෙන්නේ නැහැ. ඒ වුණත් ගංගුබායිට එන්න කියලා පණිවිඩයක් යවනවා. මීළඟ දර්ශනයෙන් පෙන්වන්නේ ගංගුබායිගේ පැමිණීම. මේ කාමාතිපුරේ ඉන්න හැමෝම වගේ ගංගුබායිට ගෞරව කරනවා. ගංගුබායි ඒ ගෑනු ළමයා හිටපු මඩමට එනවා පෙන්නනවා. ගංගු එනකොට අර ගෑනු ළමයා බිම වැටිලා ඉන්නවා. එයාගේ අත් දෙක යකඩ දන්වැල් වලිනුත් බැඳලා තියෙන්නේ. ගංගු ඒ ගෑනු ළමයාත් එක්ක කතා කරන්න ගන්නවා. මට මෙහි ඉන්න බෑ. මට යන්න ඕනේ කියලා ඒ ගෑනු ළමයා කියනවා. කාමාතිපුරයට එකපාරක් හරි ආවොත් ආයේ යන්න බෑ කියලා ගංගුබායි ඒ ගෑනු ළමයාට කියලා දෙනවා. එතනදී ගංගුබායි අහනවා කවුද උඹව මෙහෙට ගෙන ආවේ කියලා. එතකොට ඒ ගැහණු ළමයා කියනවා මාව මෙහාට එක්කන් ආවේ මගේ ස්වාමි පුරුෂයා කියලා. ඒක අහපු ගංගුට එතනදී හිනා යනවා. එතකොට ගංගු කියනවා මෙහි ඉන්න හැමෝටම තියෙන්නේ එකම කතාවක් කියලා. ඊළඟට ගංගු එයාගේ ජීවිත කතාව මේ පුංචි කෙල්ලට කියන්න පටන් ගන්නවා. ගංගු ගංගුබායි වෙන්න කලින් එයාගේ නම තමයි ගංගා. ගංගා කාතියාර්වල අධිනීතිඥයෙක්ගේ දුවක්. ඇය පුංචි කාලේ ඉඳන්ම නිලියක් වෙන්න හීන දැකපු කෙල්ලෙක්. එයාට රාම්නික් කියලා පෙම්වතෙක් හිටියා. රාම්නික් ගංගාව නිලියක් කරන්නම් කියලා පොරොන්දු වෙලා ඇයව ගෙදරින් පන්නගෙන එනවා. රාම්නික්ව විශ්වාස කරන ගංගා ඔහුත් එක්ක පැනලා යනවා. රාම්නික් යාගේ පුංචි ගෙදරට ගංගාව එක්කන් යනවා කියලා කාමාතිපුරයේ තියෙන ශීලා මැඩම්ගේ මඩමට එක්කගෙන යනවා. කොමාරියෝ ගංගාව රුපියල් 1000කට ඒ ගණිකා මඩමට විකුණනවා. ඒ ගණිකා මඩමේ අයිතිකාරයා තමයි මැඩම් ශීලා. ඇය ගංගාව කාමරයකට දාලා වහනවා. දවස් දෙකක්ම කිසිම කෑමක් බීමක් නැතිව ගංගා කාමරය ඇතුළට වෙලා අඬනවා. ඊළඟ දවසේ ශීලා මැඩම් ඇවිත් ගංගාට වතුර දෙනවා. ඒත් ගංගා ගෙදර යන්න ඕනි කියලා මුරණ්ඩු වෙනකොට රාමණි කුඹ රුපියල් 1000කට වික්ක කියලා ශීලා මැඩම් hina වෙනවා. දවස් කීපයකට පස්සේ ගංගා තේරුම් ගන්නවා දැන් මේක තමයි තමන්ගේ ජීවිතය කියලා. කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැති හින්දා ඇයත් අනිත් ගැහණු ළමයි වගේම දවස ආදායම හොයන්න පාරට බහිනවා. එතන ඉන්න ගෑනු ටික ඇයට පිරිමියෙක් අල්ලගන්නේ කොහොමද කියලා දෙනවා. කොමාරි ගංගගේ පළවෙනි කස්ටමර් විදියට ගෝවින්ද් කියන මේ පුද්ගලයා ඇව මිලදී ගන්නවා. ගංගා වැඩේ හොඳටම කරපු නිසා ගෝවින්ද මහත්තයා වැඩිපුර රුපියල් 20කුත් දීලා ගිහින්. ඒ ගැන සතුටු වුණු ශීලා මැඩම් ඒ රුපියල් 20 ගංගාට ගෙනත් දෙනවා. ඒ වෙලාවේ ගංගා කියනවා දැන් මගේ නම ගංගා නෙමේ. ඒ මහත්තයා මට අලුත් නමක් දුන්න ගංගු කියලා. අද ඉඳන් මගේ නම ගංගු. ඒ වගේම කවදා හරි මම මේ කාමාතිපුරේම පාලනය කරයි කියලා ඒ මිනිස්සයා කිව්වා. ඒක ආපු ශීලා මැඩම්ගේ මූණ අමුතු වුණා. එදා ඉඳන්ම ගංගා මේ මුළු කාමාතිපුරේම පාලනය කරන්න හීනමවනවා. දවසක් උදේ පාන්දරම මිනිස්සෙක් ඇවිත් ගංගාව ඉල්ලනවා. ඒ මිනිස්සයා ගංගුගේ ගාන වගේ දෙගුණයක් ගිබලයි ඇවිත් ඉන්නේ. ඒත් ඒ මිනිහා අසාමාන්‍ය විදියට ගංගුට පහර දෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ගංගු වේදනාවෙන් කෑ ගහන්න පටන් ගන්නවා. වටේ නිදාගෙන හිටපු හැමෝම එතනට ඇවිත් ඇයව බේරගන්න උත්සාහ කරනවා. කොමාරි ගංගුගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණත් ඇය දරුණු විදියට තුවාල වෙලා හිටියේ. ගංගුගේ අතපය හොඳටම ඩැමේජ් වෙලා ඇගේ බඩට මැහුම් 15ක් තොල්වලට මැහුම් 4ක් දාලා. ඒ මිනිහට විරුද්ධව පොලිසිය නොගිය එක ගැන හැමෝම ශීලට දොස් කිව්වා. ඒක මේ රැකියාව හැටි කියලා ශීලා ඒ ගැන ලොකුවට ගණන් ගන්න ගියේ නෑ. ගංගුට පහර දුන්න මිනිහා රහිම්ලාල්ගේ මිනිහෙක් කියලා ගංගු යාළුවෙක්ගෙන් දැනගන්නපා. දවසක් ගංගු තමන්ට සාධාරණයක් ඉල්ලගෙන රහිම් ගාවට යනවා. රහිම් කියන්නේ හොර ජාවාරම් වලට ප්‍රසිද්ධ කෙනෙක්. තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් කරලා දෙන්න කියලා ගංගු ලාල්ගෙන් ඉල්ලනවා. රහිම් මේ වෙලාවේ ගංගුට උදව් කරන්න කැමති වෙනවා. අද ඉඳන් මම ඔයාගේ සහෝදරයෙක් විදියට හිතන්න කියලා රහිම් ගංගුට කියනවා. රහිම් ගංගුගේ මඩම මොර කරන්න බිලාල් කියන මිනිස්සෙක්ව යවනවා. අර මිනිස්සයා මඩමට ආය ආවොත් ඒක බිලාල්ට කියන්න. ඉතුරු ටික මම බලාගන්නම් කියලා රහිම් කියනවා. මේ අතර එක දවසක් අර මිනිස්සයා ගංගා හොයාගෙන මඩමට ආවා. ශීලා ඇවිල්ලා ඒ පණිවිඩය ගංගාට කියනවා. සල්ලි වලට කෑදර ශීලා ඒ වෙනකොටත් ගංගුගේ වටිනාකම වගේ 4 ගුණයක් සල්ලි අරගෙන තිබරයි. ගංගුගේ යාළුවෝ ඒ ගැන දැනගෙන ඉක්මනට බිලාල්ට ඒ පණිවිඩය දෙනවා. මේ අතර ගංගු ඒ මිනිහා හිටපු කාමරයට යනවා.
එදා වගේ මායෙත් ඒ මිනිහා ගංගුට කරදර කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ශීලා දකින්නවා රහීම් මඩමට එනවා. රහීම්ගේ මිනිස්සු ගංග හිටපු කාමරේ දොර කඩලා ඒ මිනිහව රහීම් ළඟට එක්කගෙන යනවා. එතන මුළු කාමාතිපුරේම බලන් ඉද්දී ඒ මිනිහව රහීම් ගහලම මරනවා. මේක දකින ශීලා හොඳටම බය වෙනවා. එදා ඉඳන් ගංගුව තමන්ට ඕන විදියට වැඩ කරන්න ගන්නවා. ශීලට දැන් ගංගුට විරුද්ධ වෙන්න බැරුව කටපියාගෙන ඉන්නේ. මේ කාලේදී අසනීපෙන් හිටපු ශීලා මැඩම් මැරෙනවා. එදා ඉඳන් මඩමේ පාලනය ගංගුගේ අතට ගන්නවා. දවසක් ගංගුගේ යාළුව ටික ගංගුට තෑගි පාර්සලයක් දෙනවා. ඒකේ තියෙන්නේ සුදු සාරියක්. ඒ සාරිය දීලා කියනවා අද ඉඳන් ඔයා අපිව බලා ගන්න කියලා. එයාගේ යාළුවන්ගේ ඉල්ලීම නිසා එය ඔවුන්ගේ ආරක්ෂකයා වෙනවා. එදා ඉඳන් ගංගු ගංගුබායි බවට පත් වෙනවා. මේ විදියට ගංගා ගංගුබායි වුණ විදිය අර කෙල්ලට කියලා දුන්නා. ඒත් ඒ ගෑනු ළමයා දිගටම අඬ ගෙදර යන්න ඕනේ කියලා ඉල්ලනවා. ඊට පස්සේ ගංගුබායි ඒ කෙල්ලට පාට දෙකකින් ටොපි දෙකක් දෙනවා. ඒ ටොපි දෙක ඇයට පෙන්නලා එය මෙහෙම කියනවා. එක ටොපියක් පෙන්නලා කියනවා ඔයා මේක ගත්තොත් මේ දිගටම ඉන්න පුළුවන්. නැත්තම් මේ අනිත් ටොපියේ තියෙන වස කාලා ඔයාට මැරෙන්න පුළුවන්. ඒ වෙලාවේ කෙල්ල තෝරගන්නේ වස තියෙන ටොපිය. මේකට ගංගුට දුක හිතෙනවා. එයා මේ ගෑනු ළමයා ඉක්මනටම ගෙදර යවන්න කියලා රශ්මි බායිට කියනවා. ඒත් රශ්මි බායි නම් ඒකට කැමති වෙන්නේ නැහැ. රශ්මි බායිගේ අකමැත්ත ගණන් ගත්තේවත් නැති මේ ගංගු ඒ කෙල්ලව ගෙදර යවනවා. දවසක් මඩමේ ඇඳුම් මහන මිනිස්සයා තරුණ කොල්ලෙක් එක්කගෙන ගංගු හම්බ වෙන්න එනවා. ඒ කොල්ලගේ නම තමයි රාසක්. මම දැන් වයසයි, මගේ ඇසුත් හරියට පේන්නේ නැහැ. ඒකේ හින්දා මගේ වැඩ ඉස්සරහට බලාගන්නේ මේ කොල්ලා කියලා ගංගුබායිට ඒ මහලු මිනිස්සයා කියනවා. එදා ගංගුගේ ඇඳුම් වල මිමි ගන්නේ රාසක්. ඒ වෙලාවේ මේ දෙන්නටම ඔවුන් ගැන හැඟීමක් ඇති වෙනවා. එදා ඉඳන් මේ දෙන්නා හොර රහසෙම ආදරය කරන්න පටන් ගන්නවා. මේ කාලේ කාමාතිපුරේ සභාපති තෝරන ඡන්දය එනවා. දැන් මේ ඡන්දෙට ගංගුබායිත් සූදානමින් ඉන්නේ. මේ වෙනකොට කාමාතිපුරේ සභාපති විදියට ඉන්නේ රාසියා බායි කියන නපුන්සක කාන්තාව. මීළඟ සභාපතිණිය වෙන්න ගංගුබායිට ඕන වුණා. ඒ වෙනුවෙන් ගංගුබායි රහීම්ගෙන් උදව් ඉල්ලන්න යනවා. ඒ වෙලාවේ මඩමේ අරක්කු විකුණන්නත් අවසර ඉල්ලනවා. මුලින් ඔහු ඒ අදහසට විරුද්ධ වුණත් පසු උදව් කරන්න කැමති වෙනවා. ඒ වගේම රහීම් ඔහුගේ වාහනයත් ඒ වෙලාවේ ගංගුට තෑගි දෙනවා. මේ අතර ගංගු රාසක් එක්ක තනි වෙලා එයාලගේ ආදරේ විඳිනවා. දවසක් රාසියා බායි ගංගුට හම්බ වෙන්නෙන්න කියලා පණිවිඩයක් එවනවා. ඒත් ඇයි ඒ පණිවිඩය ප්‍රතික්ෂේප කරලා ඒ පණිවිඩකරුටත් ගහලා එතනින් පන්නනවා. මේ අතර දවසක් අරක්කු අල්ලන්න පොලිසිය මඩමට එනවා. ගංගු ඒ වෙලාවේ පොලිසියට සල්ලි දීලා එතන වැඩේ ෂේප් කරනවා. ගංගු හෝටලයක යාගේ යාළුවොත් එක්ක කෑම කන වෙලාවක රාසියා ගංගු ළඟට එනවා. මුළු කාමාතිපුරේම බලේ තින්නේ මට කියලා රාසි ගංගුබායිට අභියෝග කරනවා. ඒ වගේම තමන්ගේ හෙට තියෙන රැස්වීමට ඇවිත් කතාව අහන්න එන්න කියලා ඇය නෝන්ඩියට වගේ ආරාධනා කරනවා. ගංගු මේ සිදුවීම රහීම්ට කියලා ආරක්ෂාවට කෙනෙක් ඉල්ල ගන්නවා. ඒ වගේම රාසියාගේ මීටින් එක වෙලාවේදී ගංගු මුළු කාමාතිපුරේටම ෆිල්ම් එකක් පෙන්නනවා. මේ හින්දා රාසියාගේ මීටින් එකට කවුරුත් එන්නේ නැහැ. මේකට රාසියාට හොඳටම තරහා යනවා. මේ වෙලාවේ ගංගුබායි රාසියාව හම්බ වෙන්න ඇවිත් ඇයට අභියෝග කරනවා. එතකොට රාසියාබායි කියනවා රාසියාව පරද්දන එකයි මඩමට මගුල් පෙරහැරක් එන එකයි දෙකම හීනයක් විතරයි කියලා. ඒ වගේම තමයි යුද්ධ පටන් ගත්ත නම් යුද්ධ කරන්න ලෑස්ති වෙන්න කියලා ගංගුට අභියෝග කරනවා. මීළඟ දර්ශනයෙන් පෙන්නන්නේ ගංගුබායි එයාගේ යාළුවත් එක්ක කතා කර කර ඉන්නවා. යාළුවා ගංගුබායිට එයාගේ පෝස්ටරය පෙන්නලා ඒක ලස්සනයි නේද කියලා අහනවා. මේ කතාව වෙන වෙලාවේදී මම ඡන්දෙ දිනුවොත් රත්තරන් දතක් දානවා කියලා ගංගුබායි කියනවා. මේ වෙලාවේදී ගංගු දකින්නවා කූඩුවක් ඇතුලේ නිදාගෙන ඉන්න ගැහණු ළමයෙක්ව. ඒ කෙල්ල තමයි ගංගුගේ මඩමේ ඉන්න කුසුම්ගේ දුව රෝෂිනී. ඇය මේ විදියට මේ කෙල්ලව හංගලා තින්නේ මඩමට එන මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරන්න. මීළඟට ගංගු කුසුම් එක රෝෂිනීගේ අනාගතය ගැන කතා කරනව පෙන්නනවා. මේ වෙලාවේ ගංගු අපි රෝෂිනීට විවාහයක් කරලා දෙමු කියලා කියනවා. මීළඟට ගංගු රාසගේ ගෙදර යන දර්ශනයක් පෙන්නනවා. මේ ගමනට ගංගු එක කුසුම් වගේම රෝෂිනීත් එනවා. එතනදී ගංගු රෝෂිනීට අර කොල්ලව බන්දලා දෙන්න යෝජනා කරනවා. ඒ වගේම ඇගේ දෑවැද්ද වෙනුවෙන් රත්තරන් වගේම ගොඩක් වටින දේවල් දෙන්න ඇය පොරොන්දු වෙනවා. ඒත් මේ කොල්ලා නම් ඒ මගුලට කැමති වෙන්නේ නැහැ. නමුත් කොල්ලගේ අම්මා රත්තරන් වලට තියෙන කෑදරකම නිසා මේ මගුලට කැමති වෙනවා. ඒ විදියට අවසානයේ කාමාතිපුරේට මගුල් පෙරහැරක් ගේන්න ගංගට පුළුවන් වෙනවා. ගංගා ගොඩක් දුකින් වගේම සතුටින් මගුල් පෙරහැර බලන් ඉන්නවා පෙන්නනවා. ඊට පස්සේ කාමාතිපුරේ සභාපති තෝරන තරගයෙන් ගංගුබායි ජය ගන්නවා. එදා එයා පොරොන්දු වෙනවා සේලුම කාන්තාවන් වෙනුවෙන් ඇය පෙනී ඉන්නවා කියලා. එක දවසක් මඩමේ ගෑනු ළමයේ ගෙදර යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ ගංගුටත් එයාගේ ගෙදර මතක් වෙනවා. ගංගු අවුරුදු 12කට පස්සේ එයාගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේ ගංගුගේ අම්මා හොඳටම තරහින් ඇයට බනිනවා. ඒ වගේම ඇයගේ තාත්තා නැති වුණා කියලත් ගංගු දැනගන්නවා.
ඒක දැනගත්තු ගංගු ගොඩක් හිතින් දුක් වුණා. දවසක් රහිම්ලාල් මිනිසු දෙන්නෙක් එක්ක ගංගු හම්බ වෙන්න එනවා. ඒ දින ඇවිත් ඉන්නේ කාමාතිපුරේ ළඟ තියෙන ඉස්කෝලෙන් පෙත්සමක් අරගෙන. ඉස්කෝලේ ළඟ ගණිකා මඩමක් තියෙන එක ළමයින්ට නරක ආදර්ශයක් කියලා වුන් කියනවා. ඒත් මෙයාලා කාමාතිපුරේ අයින් කරලා එතන ෆ්ලැට් එකක් හදනවා කියලා දැනගන්න රහිම්ලාල් ඔවුන්ට හොඳටම බැනලා එළවනවා. ඒත් රජෙන් දිගටම කරදර වෙයි කියලා රහීම් ගංගුට අනතුරු අඟවනවා. මේ අතර දිගටම කාමාතිපුරේ හා ගංගුට විරුද්ධව මිනිස්සු පෙළපාලියන්න පටන් ගන්නවා. ඒත් ගංගු නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නම් නැහැ. මීළඟට පෙන්නන්නේ පාසලේ විදුහල්පතිවරයා හා මාධ්‍ය වේදිකාවක් අතර කතාවක්. මේ දෙන්න කතා කර කර ඉන්න අතරතුර ගංගු මඩමේ ළමයි ටිකක් අරගෙන එතනට එනවා. ඒ ළමයින්ව ඉස්කෝලේට ඇතුල් කරගන්න කියලා ප්‍රින්සිපල්ගෙන් ඉල්ලනවා. ඒත් ප්‍රින්සිපල් එක එකපයින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒත් ගංගු ළමයින්ව බලෙන්ම ඉස්කෝලේට ඇතුල් කරනවා. මෙතනදි ගංගුට ෆේසි කියන රිපෝටර්ව හම්බ වෙනවා. ඔහු ගංගු ගැන පැහැදිලා ඇයත් එක්ක හොඳින් කතා කරනවා. එතනදි ගංගු ඔහුට මඩමට දවසක එන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ දවසක් ෆේසි ගංගු හම්බ වෙන්න මඩමට එනවා. ඔහු එන්නේ ගංගු ගැන සංගරාවට ලිපියක් ලියන්න. ඒ වෙලාවේ ගංගු කියනවා කවුද අපි ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. මේක තේරුමක් නැති වැඩක් කියලා. මේ වෙලාවේ ඉස්කෝලේට ගිය ළමයි ටික ටීචර් අපිව එළවුවා කියලා ආයෙත් මඩමට එනවා. මේක දැනගන්න ගංගුබායිට හොඳටම තරහා යනවා. ඇයි ළමයි ටිකත් වට කරගෙන දැන් ඔයාට අපේ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා ෆේසිට අවසර දෙනවා. ඊට පස්සේ දවසක ෆේසි බායි ආයෙත් ගංගු හම්බ වෙන්න එනවා. ඒ ගංගුගේ පින්තූරේ තියෙන සංගරාවත් අරගෙන. ඒක දැකලා හැමෝම ගොඩක් සතුටු වෙනවා. ඒ වෙලාවේ ෆේසි කියනවා ඔයා දැන් රටේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. ඒ හින්දා එකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒ වගේම ඊළඟ සතියේ තියෙන කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කරන රැලියකට මම ඔයාගේ නමක් දැම්මා. ඔයාට පුළුවන් එතනදී ගණිකාවන්ගේ ඉගෙනීමේ අයිතිවාසිකම් ගැන එතනදී කතා කරන්න. ඔයා ඒකට යන්න සූදානම් වෙන්න. එතනදී කියන්න ඕන දේවල් ෆේසිබායි කොලේක ලියලා ගංගුට දෙනවා. හිතේ තිකැස්මක් හා බයක් එක්ක ගංගුවේ රැලියට යනවා. කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කරන මේ රැලියේ ගංගුට හම්බ වෙන්නේ අවසන් අවස්ථාව. මුලින්ම ගංගුව කවුරුත් ගණන් ගන්න බවත් නම් පේන්නේ නැහැ. ඒත් එයා ඒව ගණන් ගන්නේ නැතුව කොලේ බලාගෙන තමන්ගේ කතාව කරන්න පටන් ගන්නවා. ඒත් කොලේ තියෙන දේවල් එයාට තේරෙන්නේ නැති හින්දා කොලේ එතනම ඉරලා දාලා එයාගේම විදියට කතාව කියන්න පටන් ගන්නවා. මේ සමාජයෙන් ගණිකාවන් කොන් කරන්නේ ඇයි කියලා එයා රැස්වීම ඉන්න අයගෙන් අහනවා. ඒ වගේම අපේ ළමයින්ව පාසලෙන් එළවපු එක හරිද? ගණිකාවන්ගේ ළමයින්ටත් ඉගෙනීමේ අයිතියක් තියෙන්න ඕනේ නේද කියලා ඇය එතනදී අහනවා. ඒ වෙලාවේ හැමෝම ගංගුගේ ඒ තීරණයට එකඟ වෙනවා. ඒ වෙලාවේ ගංගු පොරොන්දු වෙනවා ළමයින්ගේ ගිනිමේ අයිතිය වගේම සමාජයේ ජීවත් වෙන අයිතියත් අරන් දෙනවා කියලා. ඒකට එතන හිටපු හැමෝම සතුටින් අත්පොඩි ගහන්න පටන් ගන්නවා. එදා ඉඳන් ගංගුගේ ජනප්‍රියත්වය රට පුරාම පැතිරෙන්න ගන්නවා. මේ අතර දවසක් වේසිබා එයාගේ ආසනේ මන්ත්‍රීත් එක්ක ගංගු මුණ ගැහෙන්න එනවා. එතනදී මන්ත්‍රීතුමා ගංගුගෙන් ඡන්දය දිනන්න උදව් ඉල්ලනවා. හරි මම උදව් කරන්නම්. හැබැයි අපේ කාමාතිපුරය ඉස්කෝලේ පෙත්සමෙන් බේරලා දෙන්න ඕනේ. මේ වෙනකොට පෙත්සම අධිකරණයටත් ගිහිල්ලා ඉවරයි. මම හිතන්නේ මට මේක කරන්න පුළුවන් කියලා. ඒ හින්දා මම ඔයාට මහා ඇමතිව මුණ ගැහෙන අවස්ථාවක් ලබා දෙන්නම් කියලා ඇමතිතුමා කියනවා. ඊට පස්සේ ගංගු මහා ඇමතිව මුණ ගැහෙන්න දිල්ලියට යනවා. ඇය මහා ඇමතිව මුණ ගැහිලා ඉල්ලීම් දෙකක් කරනවා. ඒ තමයි කාමාතිපුරය බේරලා දෙන්න වගේම ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියන එක. එතකොට ඇමතිතුමා කියනවා මට කාමාතිපුරය නම් බේරලා දෙන්න පුළුවන්. ඒත් ඔයාගේ අනිත් ඉල්ලීම ගැන නම් මට හරියට තීරණයක් දෙන්න බෑ කියලා. ගංගුබායි බලාපොරොත්තු පිරුණු දෑසින් එතනින් පිටත් වෙනවා. අවසානයේ පෙන්නන්නේ මුළු කාමාතිපුරයේම ගංගුබායිට ගෞරව කරන අවස්ථාවක්. ඇස් සියලුම ගණිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න වීර චරිතයක් නිසා මුළු කාමාතිපුරයේම ඇයට ආදරය කළා. අවසානයේ නිලියක් වෙන්න ගමෙන් ආපු ගංගා ගංගුබායි විදියට ගණිකාවන් අතර රැජිනක් වුණා. කතාවත් එතනින් අවසන් වුණා. හොඳයි යාළුවනේ. ඔයාලා මේ මූවි එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා මේ වගේ මූවිස් දාපු ගමන් බලන්න දැන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ළඟදීම මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.